பிரசனத்தை என்னன்னா இசையில பிரசனையை திருப்பி வைக்கிறோம்னு எது प्रश्न कि एक मात्र प्रश्न या कि दिल पर क्या लती बुना मांगे का मैं बिलावी करना सत्य पूज्यले एक नैतिबाव आवोद करे करेगे नहीं मट किये ना अथर में अपतिसे एक थले का जीविंगे ने किया ने ऐ वो ये सियाला निर्माणे विन्ने अविद्याव तुला नेद මේක ප්‍රඥාවෙන් තේරුම් ගත්තනම් අවිද්‍යාව නිරෝධ කරන පැත්තට මිසක් සංසාරය හැදෙන පැත්තට කරුණු හොයන්න අවශ්‍ය නැහැ නේද? ඔව් ප්‍රශ්නය හරි ප්‍රශ්නේ නිවැරදි. නන්දා මෙතන අහනවා සත්පුජ්‍යල ස්වභාවයක් නැති බව මෙතන දේශනා කරන අතර තික්සෙක් තලයේ ජීවීන් ගැන කියන්නේ ඇයි කියලා. එතකොට මේ සත්පුජ්‍යල ස්වභාවය ඇත්තටම සත්පුජ්‍යල ස්වභාවය නැති බව ඒ කියන්නේ කිතිම කියනවා මේ මමත්වය මම කියන සංකල්පය නැති බව ප්‍රත්‍යක්ෂ වීමට පෙර සම තුලම තියෙන්නේ මේ මමත්වය එහෙම නැත්නම් සත්පුජ්‍යල සංකල්පය තුල තමයි හැමදෙනාම ඉන්නේ. ඉතින් එතකොට දැන් ඒ සත්පුජ්‍යල සංකල්පය මත හැම මොහොතෙම ඒ මමත්වයෙන් සෑම මොහොතකම සිත සකස් වෙනකොට කියන්නේ යාට මමෙක් හමු වෙනවා ඒ මමට සාපේක්ෂව බාහිර ලෝකයක් හමු වෙනවා. එතකොට ඒකත් එක ගනුදෙනු කරනවා. ඉතින් ඒක තමයි සිතේ සැකැස්ම. ඉතින් මේ සිත සැකස් වීම අනුව ඉතින් එතරම්ම පවතින්නේ අවිද්‍යාව. ඉතින් ඒ සිතේ සැකස්ම අනුව තමයි ඒ සිතේ සැකස්මම තමයි 31 තලයක් කියලා කියන්නේ. ඒ මොහොතේ සිත සිතවිල්ල සකස් වෙන ස්වභාවය සිතේ ස්වභාවය. ඒතර මේ ස්වභාවයට 31 තලයේ එතන මෙතන මේ මොහොතේ නිර්මාණය වෙනවා 31 තලය. සිතේ ස්වභාවය. කියන්නේ ඒක අපි වෙනම ගන්නවා නෙමෙයි. වෙනම 31 තලයක් ගැන කතා කරනවා නෙමෙයි. ඒ මොහොතේ සිත සකස් වෙනවා. ඒ මොහොතේ සකස් වෙන සිතේ ස්වභාවය තමයි 31 තලය කියන්නේ. එතකොට කියන්නේ එතකොට සිත සකස් වෙනවා නම් එයා ජීවි සත්වයේ පුජ්‍යලේ කියන ස්වභාවයට ඒ වෙලාවේ අවිද්‍යාව තුල ඉන්නේ අවිද්‍යාව තුල පැනවිලා. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි ලෝකේ පැවැත්ම. ඉතින් ඔය පැවැත්ම නැවැත්ම කිරීම සඳහානි දැන් උත්සාහ කරන්නේ. ඉතින් එතකොට ඉතින් ඉන් පසුව කියලා තින ඉතින් මේ අවිද්‍යාව මේ ප්‍රඥාවෙන් තේරුම් ගත්තනම් මේක අවිද්‍යාව නිරෝධ වෙන පැත්තට තේරුම් ගත්තනම් මේ සංසාරය හැදෙන පැත්තට කරුණු සොයන්න අවශ්‍ය නැහැ නේද කියලා. ඔව්. හැබැයි ඉතින් මෙතෙන්දී ඉස්සෙල්ලාම අපිට මේක මේ අවිද්‍යාව නිරෝධ වෙන පැත්ත කියන්නේ අපිට එක සැරේට අපිට අවබෝධ වුණාම යමෙක්ට මේක මේක නෑ නෑ සත්ව පුජ්‍යලෙන් නෑ කියලා කිව්වට කෙනෙක්ට තේරෙන්නේ නෑනේ. ඉතින් සත්ව පුජ්‍යලේ හැදෙන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. යාට පැහැදිලි කරන්න ඕන මේ සත්ව පුජ්‍යල ස්වභාවය කොහොමද හටගන්නේ? මේ මම සහ ලෝකේ හටගන්නේ කොහොමද? මේ සිතවිල්ල සකස් වෙන්නේ කොහොමද? ඉතින් අන්න ඒක එතකොට අන්න ඒක දැකීමම මේ 31
තලය හැදෙන හැටි දැකීමමයි නිරෝධය කියන්නේ. අවිද්‍යාව දුරුවීම කියන්නේ. එහෙම නැතුව වෙනම ක්‍රමයක් නෙමෙයි. කියන්නේ අවිද්‍යාව ඒක අවිද්‍යාව බව දැකීම කියන්නේ 31 තලය නිර්මාණය වෙන විදිය දැකීම. ඒ නිර්මාණය වෙන විදිය දකිනකොට ඒ සකස් වෙන හිත සකස් වෙන විදිය දකිනකොට ඒ සකස් වීම බොරුවක්. සකස් වෙන්න දෙයක් නොමැති බව. ඒ කියන්නේ මේ ගතයි සිතයි සකස් වීම සකස් වෙන්නේ නැති බව. මේ සකස් නොවීම දැකීමම තමයි විද්‍යාව පහළ වීම කියන්නේ. ඉතින් ඒ නිසා මේක අපි සංසාරයේ හැදෙන පැත්තට කරුණු හොයනවා නෙමෙයි එතන. ඒ සංසාරය හැදෙන්නේ මෙහෙමයි. හැදෙන්නේ මෙහෙමයි කියලා පෙන්වනකොට එතන දකිනවා ඒක එතන ඒ සත්පුජ්‍යලය හෝ 31 තලයක් නෙමෙයි ඒ සියල්ලම සිතක් බව. අන්තිමට තවදුරටත් එතන බලන් යද්දී ඒ සිතක්කුත් හැදෙන්න හේතු එතන නොමැති බව. හේතු ප්‍රත්‍යයෙන් යමක් සකස් වුණා කියලා අවබෝධ කරගත්තා දැක්කා. ඊට පස්සේ තවදුරටත් ප්‍රඥාව වැඩිම තුල අවබෝධ වෙනවා සිතක් සකස් වෙන්නත් හේතු නොමැති බව. ඒ සියලු හේතු නිරුද්ධ වෙනවා. ඇත්තට මේ සකස් වෙන්නෙම නැති බව සිත. එතකොට ඒ අර 31 තලයේ ඒ සකස් වීම දකින ස්වභාවය ඒක අවබෝධ වෙන ස්වභාවය ඒ 31 තලයේම කියන්නේ අවිද්‍යාව බව ඒකේ ඒ සකස් වෙන ස්වභාවය මායා ස්වභාවය මායාකාරී ස්වභාවයයි කියන්නේ විඥානමය මායාකාරී ස්වභාවය ඒක දැකීමමයි නිරෝධය වෙන්නේ අවිද්‍යාව දුරු වීම වෙන්නේ. ඉතින් මේක දෙකක් නෙමෙයි එකක්. කාසියෙම දෙපැත්ත වගේ මේක ලෝකය අලෝකය කියලා මේ ලෞකික ලෝකෝත්තර කියලා දෙකක් නෙමෙයි. කාසිය දෙපැත්ත වගේ එකම ස්වභාවයක්. ඒ සැකස්ම දැක්මමයි නැවැත්ම වෙන්නේ. ඒකට තව මොන හරි දැනගන්න අවශ්‍යද? ඕගොල්ලන්ට මොන හරි තව කියන්න තියෙනවද ඒ සම්බන්ධව කතා කරන්න? ආල කතා කරන්න, ඒ දැනින ඇඟෙන හැම දෙයක්ම කතා කරන්න. කතා කරනකොට අපිට මෙතන යම් ධර්ම කරුණු එන්න ගනි. මොකද මේ මම මේ හිතේ තියන් ඉන්න දෙයක් කතා කරනවා නෙමෙයිනේ. කතා කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මැනෙන් වහන්ස දැන් අපි මේ බාහිර ඇත්තක් කරගෙන යන දැන් අපිට තේරෙනවා මේ ඒක යථාර්ථය. එතකොට අපි පිටතින් පෙනෙන රූප කියන එක චිත්‍රය රූප කරන රූපය කියන ස්වභාවයත් ඇතුළතින් තියෙන නාම ස්වභාවයත් මේ දෙකම එකතු කරගෙන මේ අපිම තියෙන ලෝකෙක නෙමෙයි අපිම හිතාගෙන පනවාගෙන ඉන්න ලෝකෙක සැප දුක හොයන තත්වයක් නේ අපි දැන් කරගෙන යන්නේ. එතකොට එතනදි මෑණන් වහන්ස බාහිරය ගැන අවබෝධයක් එහෙම බාහිර ඇත්තක ඇත්ත ස්වභාවයක් නැති බවත් මේ පැත්තෙන් ඒ කියන්නේ මම කියන ස්වභාවයත් එක්ක මට දැනෙනවා
මට දැනෙනවා මට පෙනෙන කෙනෙක් මටයි නැත්තේ පෙනෙන කෙනෙක් මටයි බාහිරය අහුවෙන්නේ නැත්තේ කියන ස්වභාවයක් ඇතුලේ එන එන ස්වභාවයක් තියෙනවා. يعني මට පෙන ඇස් වලට පෙනෙන්නේ රූප පෙනෙන්නේ නැහැ. කන් වලට සින්දු ඇහෙන්නේ නැති ස්වභාවයක් ඇතුලෙන් තියෙනවා. එතකොට ඒකම මම තවදුරටත් බලන් ගියාම ඇහැට රූපයක් හම්බෙන වෙලාවට ඇහත් තියෙනවා නම් එහා පැත්තේ හම්බෙන රූපෙත් චිත්තෙත් තියෙනවා නම් හැබැයි ආලෝකයක් නැතිව වෙන වෙලාවට අපිට ඒක පේන්නේ නැහැ. එතකොට ඒ ස්වභාවයේදී හිතෙනවා මේ සිත කියන ස්වභාවය ඇතුලේ තියෙනවා නම් සිතයි රූපයයි යහපැත්ත චිත්‍රය තියෙනවා නම් අපිට පෙනෙන්න ඕනේ. එතකොට මේ සිත කියන ස්වභාවය ඇත්තටම සිත කියන ස්වභාවයක් නැහැ. يعني තියෙන්නේ ඇතුලේ නෙමෙයි. මේක අර විඥානං අනිදස්සනං අපටිකං කියන ස්වභාවයේදී මේක එළියේ තියෙනවා කියලා දැනුමකට හරි ඊට හාගිය මට්ටමකට හරි දැනෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ මේ සිත කියන ස්වභාවය ඇතුලේ නෙමෙයි නම් තියෙන්නේ මේක පිට නම් තියෙන්නේ පිටත් පණවන්න තැනක් නැති ගතියක් හොයාගන්න නැති ගතියක් තියෙනවා. එතකොට දැන් අපි සිත කින්නේ මෑණියන් වහන්ස මේ අම්මා මේ ගහකොළේ ඔක්කොම හඳුනගන්නේ. එතකොට චිත්‍රයක් තුලින් අපිට කිසි දෙයක් එන්නේ නැහැනේ. එතකොට සිතක අම්මා කෙනෙක් ඉන්න බෑ. එතකොට සිතක අම්මා බොරු නම් සිතත් බොරු. හැබැයි අපි සිහියෙන් දකිනවා මේ සිත බොරු කියලා. එතකොට එතනදී අපිට සිත කියලා පනවන්න මේ ෂඩද බුදුහාමුදුරුවෝත් කියලා තියෙනවා සිත කියලා පනවන්න මේ කොටස් 32 ඇතුලේ සිත කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න තැනක් නැහැයි කියලා. එතකොට ඒ ස්වභාවයත් එක්ක ඇතුළෙත් සිත නැත්තම් එළියේ සිතත් මෙතන තියෙනවා මෙහෙම හොයාගන්න තැනක් නිශ්චිතව කියන්න නැත්තම් අර විඥානං අනිදස්සනං අප්පටිගං කියන ස්වභාවය තමයි එතනදී කතා කරන්නේ. ඉතින් එතන පොඩ්ඩක් තවදුරටත් විස්තර කරලා දෙන්න මෑණියන් වහන්ස ඒ ස්වභාවය ගැන වහන්සේ කරුණාවෙන්. දැන් බොහොම අගේ හරිම හොඳයි විස්තරය. ඔබේ යම් අපිට අවබෝධ වූ යම් ඒ ප්‍රත්‍යක්ෂ වූ ආකාරයක් ගැන තමයි කතා කරේ. ඔව් ඇත්තටම දැන් මේ තාක් දැන් ධර්මයේ තුල මේ අසමින් හෙනකොට දැන් ඕක දැන් කෙනෙක්ට එක සැරේ අවබෝධ වෙන ප්‍රත්‍යක්ෂ වෙන කාරණයක් නෙමෙයිනේ. ක්‍රමානුකූලව එන්න ඕන ක්‍රමයක් පියවරින් පියවර. ඉතින් ඒකත් ඉතින් ඔබ ඒක ඒ ක්‍රමානුකූලව ලස්සනට පැහැදිලි කරා. ඉතින් දැන් ඔතන දැන් මේ සිත කියන එක අපිට තියෙනවද නැද්ද? ඒක බාහිරේද තියෙන්නේ එළියේද තියෙන්නේ? ඉතින් එහෙම එකක් අත්‍තරම අපිට එහෙම එකක් ගැන කතා කරන්න බෑ මෙතන. දැන් මං හිතන්නේ මං කලින් දේශනාවකදීත් පෙන්නවා දැන් ඇතුලේ කියලා හිතනවා නම් මේ සිත තියෙන්නේ. දැන් මේ රූපය දැන් තමාගේම රූපය දකින්නෙත් අපි බාහිරින්නේ. දැන් තමාගේ රූපය දිහා බලනකොට ඒකත් බාහිර රූපයක් විදිහට ඇසට අහුවෙන්නේ. ඉස්සරහා තියෙන රූපයකුයි තමාගේ රූපය දෙකම බාහිර විදිහටනේ පෙනීම තුල හම්බ වෙන්නේ. එතකොට අපිට එහෙමනම් එතකොට ඒ රූපය ඒ තමාගේම කියන මේ කය බාහිරින් පේනවා නම් පෙනීමක් තුල. එතකොට ඒ පෙනීමයි අනිත් රූපයේ පෙනීමයි එතන පෙනීමක් පමණයි දෙකම පෙනීමක්. වෙන් කරන්න බෑ ඒකිය පෙනීමක්. ඉතින් එතකොට එහෙමනම් අපිට එතෙන්දි පනවන්න බෑනේ මේ සිත තියෙන්නේ මේ කය තුලයි කියලා. ඒකත් අපි දැන් බාහිරින් තමයි පෙනීම තුල පෙනීමක් ලෙස දැක්කේ ඒක බාහිරින්. ඉතින් ඒ නිසා අපිට මේක
තියෙන තැනක් පනවන්න බැහැ. එතනම එතනම සකස් වීමක් තමයි තියෙන්නේ. අවිද්‍යාව තුල එතනම එතනම සකස් වීමක්. හේතු මත, ඒ කියන්නේ කවුරු සකස් කරනවද? මම සකස් කරනවා නෙමෙයි. හේතු මත සකස් වෙනවා. එතකොට දැන් හේතු මත සකස් වෙනකොට ඒකට අපිට තියෙන තැනක් තියෙන දෙයක් විදියට ගන්න බෑ. ඒ කියන්නේ තීපිල සකස් වෙනොත් හේතු මතනේ සකස් වෙන්නේ. හේතු ඇතුකල් අතුකල්හි ඇතිකල්හි විද්‍යාමාන වෙනවා. හේතු නැතිකල්හි නිරෝධ වෙනවා. ඒක තමයි උදේවාය ඥානය. එතකොට යමක් අපිට තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. යමක් විද්‍යාමාන වෙනවා. ඒකනේ ඉස්සල ඥාණයෙන් දකින්නේ. එතකොට ඒ විද්‍යාමාන වීමත් හේතු මතනේ විද්‍යාමාන වෙන්නේ. මම කරනවත් වෙන කෙනෙක් කරනවත් ඉබේ පහළ වෙනවත් නෙමෙයිනේ. හේතු මත. එතකොට හේතු මත සකස් වෙන දෙයක් අපිට ස්ථිර ස්වභාවයකට ගන්න බෑනේ. හේතු කිහිපයකින් සකස් උනේ. එහෙමයි. එතකොට අපිට ඒ විද්‍යාමාන වීමත් ඒ තියෙන දෙයක් විදියට ස්ථිර දෙයක් විදියට පනවන්න බෑ. එතකොට ඊළඟට දැන් එතකොට දැන් අපි ඊළඟට කතා කරනවා දැන් මේ දැන් ඒ හේතු විදියට දැන් අපිට එන්නේ මොනවද මේ හේතු පැන වෙනවා අපිට ඇස කන නාසය දිව කය මන ඔය ඔය හරහා දැනෙන අරමුණක් එක්ක සම්බන්ධ වීමක් නේ මෙතන වෙන්නේ. එතකොට මෙන්න මේ අරමුණු දැන් පංච ඉන්ද්‍රියෙන් ඇස කන රූපය දිව කය කියන මේ පංච ඉන්ද්‍රයට අරමුණු වෙන යම් රූප ස්වභාවයක් දැනෙනවද? එතකොට මේ ඒ රූප ස්වභාවය යමක් එතන අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පෙර අවිද්‍යාව තුල ක්‍රියාත්මක වෙන ඒ ඒ කර්මජ ශක්තිය ඒක තමයි සංඛාර විද්‍යාපත්‍ය සංඛාරා. එතකොට එතනම සංඛාරා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ එතන ඒක ඇති වූ තැනම නැති වෙන ස්වභාවයක්. ඒක ඊටාම වේගයෙන් ක්‍රියාත්මක වෙන ස්වභාවයක්. ඒ වගේම දැන් ඒ කියන්නේ ඇස කියන තැන දැන් අපි ගත්තොත් මේ චක්කු කියන ස්වභාවය එතන චක්කු ප්‍රසාදයට යමක් ගැටුණා නම් ඒක එතනම නිරුද්ධයි. ඒක චක්කුව දන්නෙත් නැහැ. ඒ ඇස දන්නෙත් නැහැ එතන යමක් වැටුණු බව. ඒක ඒ වගේම එතන ඒ හේතු මත යමක් සකස් වුණා යම් ස්පාක් වීමක් වගේ වුණා ඒක එතනම ඉවරයි. යම් ශක්ති ධාරාවක් නිකුත් වුණා එච්චරයි. ඉතින් ඉන්පස්සේ මේ දැන් එතනින් යමක් දැන් ඇහැ දන්නේ නැහැ. ඒක කණ්ණාඩියක් වගේ යමක් ඝට්ටනය වුණා ඒක එතනම ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මන ධම්ම ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මන ධම්ම ක්‍රියාත්මක වීම තුල මන ධම්ම කියන්නේ දැන් ඇසට රූපයක්නේ. ඇසට රූපයක් කියලා කියනවා මනට ධම්මයක් කියනවා. ඒතර මනට රූප වැටිලා නැහැනේ. මනට ධම්ම. ඉතින් එතකොට දැන් අතන ඇස දන්නෙත් නැහැ යමක් වැදුන බවත් යමක් ගැටුණා ඇස කියන්නේ නැහැ. එතන ඒක එතරම් නිරුද්ධයි. ඒක දැන් එක සිතයිනේ තියෙන්නේ. මේ එක සිතේනේ ඔක්කොම වෙන්නේ. ඇස හට ගත්තා එතනම ඉවරයි. ඊට පස්සේ ආයි මන හට ගන්නවා. එතකොට අර අර අතන මොන හරි ස්පාක් වීමක් වුණා නම් හරි යම් හේතු කියන්නේ සංඛාරයක් සකස් අවිද්‍යාපත්‍ය පෙරාවිද්‍යාපත්‍යෙන් එතන සංඛාර ස්වභාවයක් හට ගත්තා නම් විපාකයක් හට ගත්තා නම් ඒක එතනම ඉවරයි. ඒ සිත ඉවරයි. එතකොට මන ධම්ම තුලින් හටගන්නේ වෙනම ස්වභාවයක්.
එතකොට ඇහැ මන ධම්ම මේ ධම්ම තුලින් දැන් මනටත් වැටෙන්නේ ධම්මයක්. ඒකත් කණ්ණාඩියක් වගේනේ මනත්. එතකොට මනට අර ඇහි මුකුත් ඇවිල්ලද? දැන් ඇහැට ආපු දේ එතනම ඉවරයි. ඒ වගේම ඒ ඇහැ කණ්ණාඩියක්. එතකොට ඇහෙන් කිසිවක් මනට ඇවිල්ලා නැහැ. ඒ කණෙන් කිසිවක් මනට ඇවිල්ලා නැහැ. නමුත් ඒ කිසිවක් නැති තැනකදී මන ධම්ම කියලා ස්වභාවයක් සකස් වෙනවා. දැන් අර ටික අපිට දැනෙන්නේ නැහැ. අපිට හොඳට දැනෙන්නේ මේ මන ධම්ම ක්‍රියාවලිය. දැන් රූපයක් පේනවා කියලා කියන්නේ මනසින්නේ. ඇහැ කියන්නේ නැහැනේ. එතකොට මේ මන මන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මනට ඇහෙන් කවදාවත් දෙයක් දීලා නැහැ. ලැබිලා නැහැ. එතකොට මනෙන් තමයි ඒ ධම්මාකාරයට යමක් පවතිනවා කියලා විස්තරයක් සකස් කරන්නේ. රූපයක් හදලා ඒ රූපයට විස්තරයක් යම් නිර්මාණය කරනවා. එතකොට එතනම ඒක දැනගන්න කෙනා නිර්මාණය වෙනවා. ඒ රූපය නිර්මාණය වෙනවා. ඒ රූපය ගැන විස්තරය සහ ඒ රූපය දැනගන්න කෙනා. ඒ කියන්නේ මේ මන තුලමයි මේ දෙපැත්ත නිර්මාණය වෙලා ඒ තියෙන දේ සහ ඒ එන දේ දැනගන්න කෙනා. දකින කෙනා සහ දකින දේ. ඇහෙන කෙනා සහ ඇහෙන දේ. මේ සියල්ල නිර්මාණය වෙන්නේ මේ මන තුලමයි. ඇහෙන් යමක් ඇවිල්ල නෑ, කණින් යමක් ඇවිල්ල නෑ. මොකද ඒ සිත එතනම ඇහැ කියලා සිතන බවක් නේ. සිත එතනම නිරුද්ධයි. එතකොට ඒ මනෙන් යමක් ඒ මන ධම්ම තුලින් එතකොට කවදාවත් ඇසකින් කනකින් නාසයකින් ලැබිච්ච දෙයක් නෙමෙයි මේ මන. කියන්නේ මන විසින්ම නිර්මාණය කරගත්තු දෙයක්. අවිද්‍යාව තුල එතන. එතකොට ඒ මොහොතේ ඒ සකස් වෙන්නේ ඒ මොහොතේ තියෙන දෙයක්ුත් නෙමෙයි. ඒ මොහොතේ සකස් වෙනවා. ඒ මොහොතේ සකස් වෙනකොට මේක ඒ සකස් වෙන්නේ අහවල් තැන කියලා අපිට කියන්න බෑ. දැන් මේ කය දිහා බැලුවොත් එතන සකස් වෙනවා. අහස දිහා බැලුවොත් එතන සකස් වෙනවා. පොළොව දිහා බැලුවොත් එතන සකස් වෙනවා. ගහක් දිහා බැලුවොත් එතන සකස් වෙනවා. මලක් දිහා බැලුවොත් එතන සකස් වෙනවා. එතකොට දැන් ශබ්දයක් හරහා ශබ්දයක් ඇසෙන තැනක් තිබුණා. එතන ඒ ශබ්දය තුළ එතන සකස් වෙනවා. ගන්ධයක් දැනුණොත් ඒ ගන්ධය තුළ සකස් වෙනවා. එතනම සකස් වෙන්නේ. නමුත් ඒ සකස් වෙන්නේ තියෙන දෙයක් නොවේ. ඒ තියෙන දෙයක් නොවේ කියන්නේ දැන් මේ ඇස කියන එක දැන් මිස ඇස කියන ස්වභාවයක් සිතක් නේ. ඇස කියන ස්වභාවයට ඇස කියලා අපි සිතන බවක් තියෙන්නේ. නැත්නම් මේ මස් ඇස කියලා අපි ගත්තොත් ඒ මස් ඇස කියලාත් අපි පනවන්නේ ඒ සිතකින්නේ. සිතකින් හඳුනා ගැනීමක්. මේක ධාතුවක්. මේක පඨවි. ඇස කියලා ඒ ගන්නෙ සිතකින්. එතනින් එහාට ගියොත් එතන තියෙන්නේ දැනීම පදගතියක් කියලා. දැනීමක් කියලා ගත්තොත් ඒක හසු වෙන්නේ සිතකට. ඇසි ඒ තදගතිය දැනීම. එතකොට අවසානයේ කොහෙන් ගියත් එතන තියෙන චිත්ත ස්වභාවය. එතකොට ඒ චිත්ත ස්වභාවය එතනම නිරුද්ධ වෙලා මන ධම්ම සිතීම කියන තැනදී වෙනම චිත්ත ස්වභාවයක්. එතකොට මේ අර සිත එතනම ඉවරයි. ඒ සිතට එතන හැයි කියලා දැනුණා නම්
රූපය කියලා සිතුනනම් ඒ සියල්ල එතන මෙතනම ඉවරයි. ද ඇසින් දෙයක් කවදාවත් ලැබිලා නැහැ. කණෙන් දෙයක් නාසයෙන් කයෙන් දිවෙන් ලැබිලා නැහැ දෙයක්. එතකොට ඒ අරමුණක් දැන් අපි අරමුණක් අරමුණක් කිව්වට ඇත්තටම මේ ඇහෙන් අරමුණක් කණෙන් අරමුණක් එහෙම දෙයක් සකස් වෙලා නැහැ එතන. ඒ දැන් ඇහෙන් ආපු රූපයක් ඇහැට රූපයක් දර්ශනය වුණා කියනකොට යමක් එතන තියෙන අවිද්‍යාපත්‍ය සංඛාරා. එතන යම් යමක් සිද්ධ වුණාද ඒක එතනම නිරුද්ධයි. එතකොට මනසින් තමයි අනි සියලු ක්‍රියාවලිය එතන ඉඳලා සිද්ධ කරන්නේ. එතකොට මනසට එන්නේ රූපයක් නෙවෙයි මනසට එන්නේ ධම්ම. එතකොට දැන් රූපය දිහා තමාගේ රූපය දිහා බලනකොට එතන සකස් වෙනවා. බාහිර රූපය දිහා බලනකොට එතන සකස් වෙනවා. එතකොට එක සිතයි ඒක ඒ මොහොතේ එතන මෙතනම හටගන්නේ එක සිතයි. සිත් දෙකක් හටගන්නේ නැහැ නිකවර. එතකොට දැන් අපිට මේකේ ඇතුළ සකස් වෙනවා පිට සකස් වෙනවා කියලා ගන්න බෑ. අපි දැන් මූලාරම්භයේදී මේ කෙනෙක් මේක මග මේ මාර්ගයට බහිනකොට එයාගේ අර ඒ තියෙන ක්ලේශයන්හි තදගතිය තුනී කරන්න අපි මේ මාර්ගයේ මුලදී පැහැදිලි කරනවා. මේ මොකද මේ පෘථග්ජනයට බාහිර මහා භූතය තියෙනවා. ඒ කියන්නේ මම ඉන්නවා. අහස තියෙනවා, පොළව තියෙනවා, ගෙවල් දොරවල් ගහකොළ තියෙනවා. එතකොට එයාට පැහැදිලි කරනවා මේ බාහිරේ තියෙනවා නෙමෙයි ඒක සකස් වෙන්නේ ඇතුලෙන් කියලා. බාහිරේ දකින්න දෙයට මෙතනින් නම් දෙනවා හඳුනා ගැනීම කරනවා. නාමය අභ්‍යන්තරයෙන් දෙනවා කියලා. එතකොට එයාගේ ක්ලේශ මට්ටම දුර වෙනවා. එතකොට එයා දකිනවා බාහිරේ දැන් එයාට කලින් ගසක් තිබුණා නම් එතන එයාට ගසක් නෙමෙයි ඒක ගස කියලා හිතන බවක්. නමුත් ධාතුවක් ලැබෙනවා යාට. ධාතුවක් තියෙනවා. ඒ ධාතුවට උපාදාය රූපයක් අපි ඇතුලින් හදනවා කියලා. දැන් රූපය තමාගේ රූපය දිහා බලලා මෙතන මම කියලා ස්වභාවයක් නෙමෙයි. මෙතන ධාතුමය වශයෙන් යමක් රූපයක් තියෙනවා. ඒක මම කියලා හිතනවා කියලා ඇතුලින්. ඉතින් අර එතකොට යාගේ කෙලෙස් මට්ටම දුරවීමක්. ඒ ක්‍රමක්‍රමයෙන් එන මාර්ගයක් ඒක. ඊට පස්සේ තමයි එයා එතන ඒ පඨවිය ඒ ධාතුව ධාතු ස්වභාවය ඒක සිතන බව. සතර මහා ධාතුව කියන්නේ ඒ සියල්ලම සිතන බව. චිත්තයක් කියන තැන. එතකොට චිත්තයක් කියන තැනට ආවම එයාට චිත්තය කියන තැන මේ කය තුලමයි තියෙන්නේ කියන මේ රූපය තුලමයි තියෙන්නේ කියන එක පැනවෙන්නේ නැහැ. මොකද ඒ එතන එතන හට ගන්නවා. ඒ මොහොතේ මොකද ක්‍රියාත්මක වෙන්නේ? ඒ ක්‍රියාත්මක වෙන තැන. ඒ සිත එතන හට ගන්නවා. එතකොට දැන් අපි
බලමු ඇත්තටම දැන් මේ මෙතන මේ දැන් කෙනෙක්ට අහුවෙන්න පුළුවන් කිව්වා දැන් ඔබ විස්තර කරද්දී මේක මේක සිතක් මේක රූප බාහිර මේ රූප ශබ්ද ගන්ධ නැහැ ඒ කියන්නේ මේ උපාදාය රූපේ බොරුවක් ඒ උපාදාය රූපේ බොරුවක් මේ ලෝකෙම් බොරුවක් මේක සකස් වෙන්නේ නැහැ ඒ සකස් වෙන්නේ නැහැ කියලා දකින මම ඉන්නවා කියන එක ඒ සකස් වෙන්නේ නැහැ කියලා දකින ස්වභාවය දකින කෙනා ඉන්නවා කියන එතකොට අපි ඒක සිහිය දැන් මේ ක්‍රියාවලිය ඒ සකස් නොවන බව දැනගත්තා අවබෝධ වුණා ඒ අවබෝධ වීම තුළ ඒ අවබෝධයම දැන් සිහිය පණවන්න කියනවා එතන ඉඳලා සිහිය සතර සතිපට්ඨානෙ එතකොට සිහිය පණවෙන්නේ කොහොමද සිහිය පණවිය යුත්තේ කොහොමද ඒ සිහිය කියන්නේ මේ වෙලාවේ ඒ තමාට අවබෝධ වෙච්ච ධර්මතාවයන් යමක් අවබෝධ වුණාද යම් ධර්මතාවයක් ඒ සිහිය පනවනකොට ඒ ඒ සිහිය කියන්නේ අන්න ඒ ධර්මතාවය ටික ඒ ඥාණය ඒ ඒ ඒ ප්‍රඥාව එතකොට ඒ සකස් නොවන බව කෙනෙක් දැක්කා නෙමෙයි ඒ ප්‍රඥාවම තමයි ඒ සකස් නොවන බව කියන්නේ ඒ ධර්මතාවයේ ධර්මතාවය තුලින් දකින්නවා දැන් සකස් නොවන බව සකස් නොවන බව මෙතන සත්පුජ්‍යල ස්වභාවයක් පැනවෙන්නේ නැහැ සකස් වෙනා වගේ යමක් මායාවක් තියෙනවා දැන් සකස් නොවෙන බව කියනකොට දැන් මෙහෙම දැන් මෙතන මම කියලා කෙනෙක් කවමදාවත් සකස් වෙලා නැහැ කියලා අපි දැන් මේ ධර්මතාවය තුල මේ ධර්මයේ තුල අවබෝධ වුණානේ අපි දැක්කනේ ඒ කියන්නේ इतने යම් සත්පුජ්‍යල ස්වභාවයක් යම් අපි මෙහෙම ගමු දැන් ගසක් කියන තැන දැන් ගස කියන තැන ගසක් නොමැති බව एक ज्ञान दें थमाट लुना एक थमा अवबोध कर ज्ञाने थमाने में ज्ञाने बाट पत्तुना गसक नोमति नोमति कियन तेन गसक कियन का सकस्य नोमे सकस्य नोमति बाव इतकोट मैत्र में गसक गसक हम्बवे निनेद्ध නැයි ගසක් හමු වෙනවා කොහොමද ගසක් හමු වෙන්නේ
හරියක් තියෙනවා. යම් ධර්මතාවයක් තියෙනවා. යම් ක්‍රියාවලියක් තියෙනවා. චිත්තද ක්‍රියාවලියක් තියෙනවා. අන්නේ ඒ ක්‍රියාවලිය නිසා ගසක් පෙනෙනවා. එතකොට ආයහන ගසක් තියෙනවද? නෑ ගසක් නෑ. ඇයි ගසක් නැති? ඒක හේතු මත සකස් වෙන චිත්තද ස්වභාවයක්. හේතු මත යමක් සකස් වෙනවා නම් ඒ හේතු නොමැති කල්ලි ඒ සකස් වීම ගැන ඒ නිර්මාණය ගැන ඒ සකස් වීම ගැන අපිට කතා කරන්න බෑ. එතකොට එතන ඒ ඥානිය තුල යාට ගසක් තියෙනවා ගසක් නැහැ. ගසක් තියෙනවද කියලා හොතෝ ගසක් ගසක් තියෙන ගහ ගසක් නැහැ. ගසක් නැද්ද කියලා ගසක් තියෙනවා. අන්තයක් නැහැ. අතනද දුෂ්ටියක් නැහැ. මොකද ක්‍රියාවලියම නියමාකාරයෙන් ප්‍රඥාවෙන් දැකලයි තියෙන්නේ. එතකොට ඒ ධර්මතාවය ඒ ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය ඒ ධර්මතාවය දැක්ක කෙනෙක් නෙමෙයි. ඒ ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ මේ ධර්මතාවයක් මෙතන පවතින. එතකොට මේ යමක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ධර්මතාවයක්. ඒතර ධර්මතාවය ධර්මතාවය තුලින් දකිනවා. එතකොට එතන හටගන්නේ ඒ වෙලාවේ හිත යම හිත විද්‍යාමාන වෙනවා විපාකය තුල. ඒ විද්‍යාමාන වෙන සිත ඒක රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් ස්පර්ශයක් වෙන්න පුළුවන්. ධම්මයක් වෙන්න පුළුවන්. එතකොට ඒ යම් රූපයක් නම් ඒ මොහොතේ විද්‍යාමාන උනේ ඒ රූපෙම තමයි සිත. එතකොට ඒ මොහොතේ හටගත්ත ඒ සිත. එතකොට අපි හිතමු ඒ මොහොතේ ගස කියන රූපේ විද්‍යාමාන වුණා. එතකොට එහෙමනම් ඒ මොහොතේ හටගත්ත චිත්ත චෛතසිකය තමයි ওই ගස කියන්නේ. එතකොට ඒ සිත් ඒ ගස කියන ස්වභාවයට විද්‍යාමාන වුණා නම් එතකොට ඒක දකින්න කෙනා ඊතන කොහෙද ඉන්නේ? දකින්න කෙනෙක් එතන ඉඳලද?
එකවර එක සිතයි නම් හටගන්නේ. ඒ සිත පෙරනොතිබීම හටගන්නවා. තියෙන සිතක් නෙමෙයි. ඒ මොහොත විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමාන වන අවස්ථාවේ උදාහරණයකට ගත්තොත් ගස කියලා විද්‍යාමාන වුණා. එතකොට ඒ ගස කියලා ඒ සිත ඒ හටගත්තු සිත ගස කියන ස්වභාවයට වැය වුණා නම් ගස කියන ස්වરૂපයෙන් විද්‍යාමාන වුණා නම් ඒක දකින්න කෙනා කොහෙද ඒක දැනගන්න කිය කෙනා කොහෙද ඉඳලා තියෙන්නේ එතකොට ඒ ගස කියන ස්වභාවයමයි ඒ වෙලාවේ ඒ ක්‍රියාවලිය ඒ චිත්තද ක්‍රියාවලිය එතකොට දැන් අපි එතකොට එතන ඒ ගස කියලා දැන ගැනීමම ඒ ගසම කියන ස්වභාවයමයි ඒ වෙලාවේ සියල්ලම දැනගන්න කෙනෙක් එතන පිහිටලා නැහැ දැන ගැනීමක් විතරයි එතන. ඒ දැන ගැනීම භවය තමයි යමක් දැන ගැනීම. එතන ගස කියන්නේ ගස බවට දැන ගැනීම. ඉතින් ගස බවට දැන ගැනීම තමයි විඥාණය වෙලා තියෙන්නේ. එහෙනම් එතනේ ගස කියලා විද්‍යාමාන වුණේ ඒ විඥාණය. විඥාණය තමයි ඒ ගස බවට දැන ගැනීම සිද්ධ වුණේ එතන. සිද්ධ කරේ. විඥාණය සකස් වීම. නමුත් එතනදි දැන් ප්‍රඥාව පහළ වෙලා අවසන් එතන ගසක් සැකසෙන්න විදියක්ම නැති බව. මොකද පෙනීම තුල පෙනීමක්ම පමණයි. මොකද පෙනීම තුල ඇසෙන් යමක් ඒ පෙනීම තුලින් යමක් මනෝවිඤ්ඤාණයට ගියේ නැති බව. පෙනීම පෙනීම තුලම අවසන්. එතන ඉඳලා මේ සකස් වෙන්නේ විඤ්ඤාණය මනෝවිඤ්ඤාණය. ඒතර මනෝවිඤ්ඤාණයේ සකස් වීම තමයි මේ ගස කියන්නේ. ගස බව දැන ගැනීම. එතකොට දැන ගැනීම පමණයි එතන. දැන ගන්න කියන එක නේ දැන ගන්න කෙනාම තමයි මේ දැන ගැනීම. දැන ගැනීමෙන් තොර කෙනෙක් ඉතන නැහැ. ඒ කියන්නේ දැන ගැනීමම තමයි ඉතන කෙනා වෙන්නේ. ඒ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි ඉතන. ඒ දැන ගැනීමේ ධර්මතාවය ඉතන තියෙන්නේ. ඒක පුජ්‍යලයේ දැන ගැනීමක් නෙමෙයි. එතකොට අන්නේ දැන ගැනීමේ ක්‍රියාවලියටම තමයි මේ මම කියලා තියෙන්නේ. එතකොට මේ දැන ගැනීම තුල ඒක ගසක් බවයි දැනගත්තේ. නමුත් ප්‍රඥාව තුල ඒ ප්‍රඥාව තුල එතන ගසක් පැනවෙන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. මොකද
එතන ඇසෙන් කනින් ගිය යමක් එතන පැවතුනේ නැහැ. ඒ සියල්ල එතරම් නිරුද්ධ වූ සියල්ල නිරුද්ධ වූ තැන තමයි මේ මන ධම්ම මනෝ විඥානය සකස් වෙන්නේ. එතකොට මේ මනෝ විඥානයේ සකස් වීම තුල ඒ කියන්නේ චිත්තද ස්වභාවය. චිත්තද ස්වභාවයක් තමයි මේ දැන ගැනීම ගස කියලා දැන ගැනීම. එතකොට මේ චිත්තද ස්වභාවය තුල අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයන් වලින් දෙයක් හමු වෙන්න බෑ. ඒ කියන්නේ ඒ පඨවි කියන ස්වභාවයත් ඒකත් සිතට දැනෙන දෙයක්. තද ගතිය, වැගිරෙන ගතිය, උෂ්ණ සීතල බව, වායු ගතිය, හැකිලන පිම්බෙන බව, ඒ සියල්ල සිතට දැනෙන ස්වභාවයක්. චිත්තද ස්වභාවය. එතකොට ඒ ගස කියලා දැන ගැනීමම පමණයි එතන පවතින්නේ. දැන ගන්න කෙනෙක් නැහැ. එතකොට ඒ ගස කියලා දැන ගැනීමම තුල ගස ගසෙන් සුන්‍යයි. ඒ ගස කියලා දැන ගැනීම තුල ගස ගස කියන සංඥාවෙන් සුන්‍යයි. දැන් ඒ දැන එක් ඒ මොහොතේ හටගන්නේ එක සිතයි නම් ඒ සිත ගස කියන දැන ගැනීමට වැය වුණා නම් එතකොට ඒ දැන ගැනීමම විතරයි ඒ සිත. දැන ගැනීමමයි සිත. ඒ ගසමයි සිත. එතනින් එහාට දැන ගන්න කෙනෙක් නැහැ. එතකොට ඒ දැන ගන්න කෙනා කියන්නේ ඒ දැන ගැනීමමයි. එතකොට ඒ දැන ගැනීම දැන ගන්නාගෙන් කෙනාගෙන් ශුන්‍යයි. ගස ගසෙන් ශුන්‍ය වූ වාසේම දැන ගැනීම දැන ගන්නාගෙන් ශුන්‍යයි. ධර්මතාවය තුලින් ධර්මතාවය දකිනවා. එතකොට ඒ ධර්මතාවය බවට පත් වෙනවා. නාද මට වචන වලට හරවන්න බෑ. ඉතින් හාට එහෙම මනෙන් වහන්ස ඒක එතකොට ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් පමණක්ම බව දැනෙන ස්වභාවය. එතකොට ඒක දැනේ ඒ දැනෙන ස්වභාවය කියනකොට දැන් ඒ දැනගන්නේ හමු වෙනවද? තෙන් ඒ වෙලාවේ හටගන්නේ එකම සිත. ඒ හටගන්නා සිතම නම් ඒ ක්‍රියාව. දැන් මොකද්ද සබාදාමේ ක්‍රියාවලිය කියන්නේ? ඔය මේ හය ක්‍රියාවලි හයෙන් එකක් නේ. ඇස කන නාසය දිව කය මන. නේද? දැන් සිතීම කියලා ගන්නකො. දැන් යමක් සිතෙනවා. එතකොට ඒ සිතනවා කියන එක ඒ සිත හය වෙලා. එතකොට එතන ඒ සිතනවා කියන ස්වභාවයම
පමණයි නිතර පවතින්නේ කියන්නේ සිතනවා කියන ස්වභාවයට ඒ සිත වැය වෙලා. එතකොට එතන වෙනම සිතන කෙනෙක් ඉන්නවද? ඒ සිතන ක්‍රියාවලිය, ඒ සිතීමේ ක්‍රියාවලිය සිතන්නාගේ ශුන්‍යයි. සිතීම සිතීමක් පමණයි. ඒ කියන්නේ සිතීමම මම වෙනවා කියන එක. වෙනම සිතර මමෙක් නෙමෙයි. ඒ වගේම ඒ සිතීම තුල සිතන දෙය ඒ සිතිවිල්ල සිතන දේ තුල සිතන දෙයින් ශුන්‍ය බව. දැන් මං හිතන්නේ අම්මා ගැන, දරුවා ගැන, රැකියාව ගැන, යාළුවෙක් ගැන වෙන්න පුළුවන්. ඒ වෙලාවේ සිතෙනවා. එතකොට ඒක තුල ඒ ඒ සිතෙන සිතිවිල්ල තුල ඒ සිතිවිල්ල අම්මගෙන් ශුන්‍යයි. දරුවගෙන් ශුන්‍යයි. නමු සිති ද සිත එතකොට සිතීමක් නැද්ද? නැහැ සිතීමක් තියෙනවා. ඒ සිතීම සිතන කෙනාගෙන් ශුන්‍යයි. සිතන දෙයින් ශුන්‍යයි. සිතීමේ ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලියක් නැහැ කියලා පනවන්න බෑ. ක්‍රියාවලියට අයිතිකාරයක් නැහැ කියන එක තමයි වාංශය. අයිති දෙයක් කිතුන නැහැ. එතකොට මෙතන පවතින මේ හය තුල සිදුවෙන යම් ධර්මතාවයක් යම් ක්‍රියාවලියක්. එතකොට ඒ වෙලාවේ ඒ ක්‍රියාවලිය වීම හැර වෙන දෙයක් එතන ඉතිරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන දෙයක් වෙනම දෙයක් පණවන්න බෑ එතන. දැන් මම නෑ කියලා නැති මමෙක් කියන්නේ මම නැති එකක් මවාගෙන වෙනම අර ගල් පිළිමයක් භූතයක් වගේ ඉන්න එකක් නෙමෙයි. මම මගෙන් ශුන්‍ය බව එක අවබෝධයක් ඥානයක් ප්‍රඥාව තුල දකින්න. එතකොට මෙයම් ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය තුල ඒ ක්‍රියාවලිය තුල ඒ ක්‍රියාවලිය ශුන්‍ය කියන්නේ ක්‍රියාවලිය කරන කෙනෙක් හෝ ඒ ක්‍රියාවලියට අයිති දෙයක් ඒ ක්‍රියාවලිය දකින්න කෙනාගෙන් කරන කෙනාගෙන් ශුන්‍යයි. ඒ ක්‍රියාවලියේ යමක් කියන්නේ පැනවෙනවද ඒ ක්‍රියාවලියට අයිති දෙයක් තියෙනවද ඒ දෙය ශුන්‍යයි. දැන් මම යමක් දකිනවා. දැන් මේ සම්මතය දැන් මම යමක් දකිනනේ යමක් දකිනවා. යමක් දැකීම තුල ඒ දැකීම කියන්නේ ක්‍රියාවලිය ඒ වෙලාවේ හට ගන්නවා සිත. විපාකයට සිත හට ගන්නවා. ඒ හට ගන්නා සිතමයි මේ පෙනීමේ ක්‍රියාවලිය. එතකොට ඒ ක්‍රියාවලියටම ඒ සිත වැය වුණා නම් එතන ඒ පෙනීමේ ක්‍රියාවලිය තුල ඒ පෙනීම පෙනෙන කෙනෙක් පනවන්න බෑ. පෙනෙන කෙනෙක් පනවෙන්නේ නෑ. පෙනෙන දෙයක් පනවෙන්නේ නෑ. පෙනීමේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඒ පෙනීමේ ක්‍රියාවලියම තමයි ඒ පෙනෙන කෙනා වෙන්නේ.
එතන මොකක්ද වෙන්නේ ඔය පැත්තේ සවන්දීමක් සිද්ධ වෙනවා. එතකොට ඔය සවන්දීම කියන තැන කෙනෙක් සවන් දෙනවද සවන්දීමේ ක්‍රියාවලියක් යනවද? සවන්දීමේ ක්‍රියාවලියක් විතරයි එතන පවතින්නේ. ඒ සවන් දීම තුල ඒ ක්‍රියාවලිය තුල ඒ සවන් දෙන්නාගේ ශුන්‍යයි. ඒ වගේම සවන් දෙන දෙයින් ශුන්‍යයි. සවන් දෙන දෙයින් ශුන්‍යයි කිව්වේ දැන් ඒ සවන් දීම තුල ඇත්තටම එතන ඒ ඒ වචන ඔය ඇහෙන දේවල් වල හඳුනා ගැනීම විස්තර යම් සංඥාවක් පවතිනවා නම් ඒ සියලු සංඥාවල්ම එතන පණවෙන්න බෑ. ඒ සංඥාවම බොරුවක්. ඒ සංඥාවම බොරුවක් වුණා කියලා එහි ක්‍රියාවලියක් නැද්ද එතන? ක්‍රියාවලිය පවතිනවා. ඒ ක්‍රියාවලිය පවතින නිසා තමයි ඇහෙන්නේ. ඇහෙන කෙනෙක් නැහැ කියලා එතන ඇහෙන්නේ නැතුව තියෙනවද? නෑ, ඇහෙන ක්‍රියාවලිය තියෙනවා. ඒ ඇහෙන ක්‍රියාවලියම තමයි ඇහෙන කෙනා වෙන්නේ. යම් ස්වභාවයක් ගැන මම මේ විස්තර කරන්නේ මට ඒ ස්වභාවය මෙහිමයි කියලා වචන වලින් දෙන්න බෑ. ඒ විස්තර කරන ඒ ප්‍රඥාවටම හසු වෙන තැනක් මේ ධර්මතාවයේ ධර්මතාවය තුලින් දැකීම. මේ ධර්මතාවය තුල ධර්මතාවයේ ක්‍රියාත්මක වීම. සත්ත්ව පුජ්‍යල දෘෂ්ටිය ශුන්‍ය තැනයි මම මේ පැහැදිලි කරන්නේ. ද්‍රව්‍ය වස්තු ශුන්‍ය තැනයි. සියලුම සංඥා ශුන්‍ය වන ස්වභාවය. මේ ලෝකෙම කියන්නේ සංඥා ජාලයක්. ඔබ ඇස් දෙක පියාගෙන මොනවා හරි ගැන හිතන්නකෝ. බාහිරේ තියෙන යහළුවෙක් හෝ ගෙයක් ඕතරුවන් ගැන හෝ කවුරු හරි කැරින් ගැන හිතන්නකෝ ඇස් දෙක පියාගෙන. දැන් අපි හිතමු යහළුවෙක් ගැන සිතුවා කියලා.
ඔබට යහළුවෙක් මැවෙනවනේ. එතකොට ඇත්තටම දැන් ওই යහළුවා ඉන්නේ. දැන් ඒ ඔබ හිතන ඒ අහවල් තැන ඉන්නවා කියලා හිතන ඒ එළියේද නැත්තම් ඔය ඇතුලේද? කොහෙද ඉන්නේ? එළියේ ඉන්නවද ඇතුලේ ඉන්නවද? गेट गहानी ससर या गेट गहन अतुली गेट गहन तो गेट गहन गेट गहन का ससर आगती बुना लोक आगती बुना नहीं मामे खीटिया एक तमें मैंने नहान से किया ने सित अतुले दे एलिए दे किया ल पानवान ने बेरे स्वभाव या किएने का प्रत्येक तने इन्हें करने नहान पानवान ने पुलवांग में नेह में कब तीये ने वाला ने ने तीये में तीये ने वादे ऐसे तो කොහොමද මේ කන්නේ බොන්නේ යන්නේ එන්නේ විපාකයට සිතක් සකස් නිර්මාණය වෙනවා සිතක් නිර්මාණය වෙනවා යම් විපාක ස්වභාවයක් එතන පවතිනවා සිතක් නිර්මාණය වෙනවා නමුත් මේ නිර්මාණයට නිර්මාණය කරන්නෙක් නැහැ ඒ නිර්මාණයට අයිතිකාරත්වයක් නැහැ අයිති කෙනෙක් නැහැ ඒ වෙලාවේ සකස් වෙන ඒ වෙලාවේ හටගත් විපාක සිතක් තියනවද ඒ වෙලාවේ හටගත් ක්‍රියාවලියක් තියනවද ඒ ක්‍රියාවලියම තමයි මේ ඒ ස්වභාවය පෙන්වීමක් තියනවනම් ඒ පෙනීමම තමයි ඒ වෙලාවේ ඒ ස්වභාවය ඇසීමක් තියෙනවා නම් ඒ ඇසීමම තමයි ඒ ස්වභාවය සිතීමක් තියෙනවා නම් ඒ සිතීමම තමයි ඒ වෙලාවේ ස්වභාවය ඒකමයි බුදුන් වහන්සේ දේශනා කරේ මේ බුදුන් වහන්සේ රූපයෙන් දකින්න එපා කියලා දැන් මාර්ගඵල කියනකොට සෝතාපන්න වෙච්ච කෙනෙක්
සකදාගාමි කෙනෙක් අනාගාමි වෙච්ච කෙනෙක් රහත් වෙච්ච කෙනෙක් බුදු පසේ බුදු වෙච්ච කෙනෙක් එහෙම කෙනෙක් එහෙම රූපිකින් අපි පැනව ගත්තොත් රූපිකින් අපිට හම්බ වුණොත් ඒකමයි අවිද්‍යාව දැන් මෙතන අපි දැක්කා ක්‍රියාවලියක් තියෙනවා ඒ ක්‍රියාවලිය ඇත්ත මේ නිත්‍ය වූ ක්‍රියාවලියක් ගැන නේ මම මේ කතා කරන්නේ හේතු මත විද්‍යාමාන වන්නා වූ ක්‍රියාවලියක් පවතිනවා සිතක් මේ ක්‍රියාවලිය ඒ ක්‍රියාවලිය තුල ඒ ක්‍රියාවලිය කරන්නාකින් ශුන්‍යයි එතන තමයි ඒක තමයි එතන සත්පුජ්‍යල භාවයේ ශුන්‍යයි කියන්නේ ඇවිදීමේ ක්‍රියාවලියක් තියෙනවා කෙනෙක් ඇවිදිනවද මම ඇවිදිනවද මම ඇවිදීමනේ මේන ඇවිදීමක් නැද්ද නෑ ඇවිදීමක් තියෙනවා ක්‍රියාවලියක් ඇවිදීම ඇවිදින කෙනාගේ ශුන්‍යයි ඒ වගේ මේ ඇවිදීම ඇවිදීම කියන සංඥාවෙන් ශුන්‍යයි මම ඇවිදිනවා කියන සංඥාවෙන් ශුන්‍යයි ඇවිදීමක් පවතින ක්‍රියාවක් පවතිනවා